සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම් ප්‍රවෘත්ති මුලින්ම ඔබට K19 ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. විහිවර යාත්‍රා අනතුරින් හතරක් මරුට දෙදෙනෙකු අතුරුදන්. පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක බව ඉහළ නැන්වීම අත්‍යවශ්‍ය බව ජනපති පවසයි. අනාගතයේ ලෝක ආර්ථිකයට ආසියාවේ බලපෑම ගැන අගමැති ආසියානු සමුළුවේදී පැහැදිලි කරයි. බස්නාහිර පළාත් සභාවේ පුටු ගැනීමට ආණ්ඩුකාරවරයා හරස් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචා පරීක්ෂණ රහස් පොලිසියට. දකුණු මුහුදේදී අනතුරට පත් දීවර යාත්‍රාවේ සිටි දීවරින් අතරින් සිව්දිනුකුගේ මලසිරරු අද පස්වරුව වන විට නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ තවමත් අතුරුදන්ව සිටින සිසු දීවරින් දෙදෙනා සොයා කිමිදුම්කරුවන් සහිත යාත්‍රාවක් යොදවා ඇති බවයි. මෙම තීවර යාත්‍රාවේ ගැටුණු බවට සැක කෙරෙන නෞකාව සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මලින්දු පුතා නැමැති මෙම බහුදින දිවර යාත්‍රාව මුහුදු ගියේ පසුගිය 11 වනදායි. යාත්‍රාව අනතුරට පත්වන විට එහි දිවරයන් 7 දිනක් සිටියා. යාත්‍රාව අනතුරට පත්ව ඇත්තේ එදින රාත්‍රියේදී. නැවක ගැටීමෙන් අනතුර සිදු වූ බව සඳහන්. මේ සම්බන්ධයෙන් ගාල්ල නාවික හමුදා කඳුරට ලැබුණු තොරතුරකට අනුව දිවරයන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණා. එහිදී එක් දිවරයෙකු බේරාගෙනු අතර මියගිය දිවරයන් 4 දෙනාගේ සිරුරු ගාල්ල වරාය පරිශ්‍රයේ වෙත රැගෙනු ලැබුවා. අතුරුදන් දිවරන් දෙදෙනා සොයා මේ වන විටත් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. අල්ලාහරා කියලා අයියා කෙනෙක් හිටියා. එයාට දුන්නවා වීල් එක. වීල් එක දීලි වෙලා මං ගියා වරෙන් නිදාගන්න පෑ භාගයක් පෑයක් විතර යනකොට මං දැක්ක නෑවක් වෙනවා ඉස්සරහට. මං කෑ ගහනකොටම ඇවිල්ලා වැතුනා නෑව බෝට්ටුවේ මැද. වැදිච්ච වාරක විසිකුණා බෝට්ටුව. මමත් විසිකුණා මුහුදට. අර කට්ටිය හිටියේ ඇතුලේ. මම හිටියේ එළියේ. ඇතුලේ හිටපෝ කට්ටිය ඉතින් හිටවෙන්නේ නැති ඉතින්. මං පිනලා ගිල්ලි වල බෝට්ටුව අල්ලගෙන ඉවල්ලා ඉතින් බෝට්ටුවේ එල්ලා හිටියා උදේ වෙනා. ඒ කියන්නේ එයින් ඇවිල්ලා ඉතින් ගත්තා ඉතින් බොඩි හතරක් හම්බුණා ඉතින් දෙකක් හම්බුන්නේ නෑ තාම. මං විතරක් බේරුණා ඉතින්. අතහමාර වෙනකොටත් මට කතා කරා. කතා කරලා විස්තර කිව්වා. බෝට්ටුවේ නම කිව්වා නම කියලා බුවා මම මේ බෝට්ටුවේ යන්නේ. එහෙම කියලා කිව්වා ඉතින් කියලා ගියා. ඊට පස්සේ අතහමාර වෙනකොට සිග්නල් තිබුණේ නැහැ. විස්තරයක් කියන්න දෙයෝ තමයි දන්නේ. එයාව ගියාමද මොකද කලින් ගිහින් මම රෙදි ටිකක් අල්ලලා ඉවි කළා මං කොහමද මේ පොඩි වැඩ සාකච්ඡා ඒ කලින් මොනවද කරේ ඊයේ ගියා මම දන්නේ නැහැ නිකන්වත් දැන් ඔය මරණය ආරංචි වෙනකොට තමයි මම දන්නේ මේ ගිහිල්ලා ගියාලා මූදු ගිහිල්ලා ගියාලා අම්මට ඉස්සෙල්ලා පුතා ගියා ලොකුම කර්මයක් කරලා අපේ අහිංසක පවුල තාත්තා නැතුව මං දුපු දරුවෝ හදාගත්තේ ඊයේ උදේ 9ට කී ගෙදරින් එහෙ ගියයි කියලා කෝල් කරේ 6ට ඊට පස්සේ ආය 8ටත් කෝල් එකක් දුන්නා මේ ඉදිරාලිගෙන් සල්ලි ඉල්ල ගන්නයි කියලා. ඔව්. ඊට පස්සේ කපාට සිග්නල් නැතුව ගියා. උදේ මේ අපේ අඳුරණ එක්ක කිව්ව 3ට විතර අපට. මේ 4 දිනක් මැරිලා කියලා කිව්වා. දැන් මේ වෙකෙන් ෆොටෝ එක දැක්කා අපි. කොහොමද දෙන්නේ පා ගන්න නැහැ කොන් කියන්නේ අපි අනිත් දෙන්නත් අපිට ඔයාලා දෙන්න කියවල කට්ටේ ඉන්න මෙතන. ගොඩක් දුකින් ඉන්නේ කට්ටේ මේ කට්ටේගේ දේ හරි බලා ගන්න ඕනේ කියලා කට්ටිය කියන්නේ. ඊයේ ගෙදරින් ගියේ කොළ 8:12 විතර හවස අපිට කතා කරා පිටත් වුණා කියලා 6:45ට. එච්චරයි එතනින් එහා අපිට කතා කරේ නැහැ. 3ට විතර කතා කර කෝල් එකක් ආවා. මාත්‍යගේ ෆෝන් එකට එතකොට තමයි අපි දන්නේ. ඒත් හරියට දැනගෙන ඉඳියේ නැහැ. මේම වැලිවත්තෙන් කියලා කියනකොට තමයි අපි දැනගත්තේ. මෙම අනතුරෙන් මියගිය පිරිස අතර බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වන අමිල පුෂ්පකුමාර සහ ධනුෂ්ක මදුසංක වනවා. ධනුෂ්ක මදුසංක එක් දරුපියෙක්. ජීවිතක්ෂයට පත් වූ අනෙක් දෙදෙනා අතරින් සිසිර සම්පත් 29 හැවිරිදිවියේ පසු වූ දරුපියෙක්. අනතුරෙන් ජීවිතක්ෂයට පත් කමල් මෙන්ඩිස් 34 හැවිරිදිවියේ පසු වුණා. මියගිය දිවරයන් 4 දෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා. රටේ පොදු ප්‍රවාහන සේවාවන් මගී ජනතාවගේ ප්‍රසාදයට හේතුවන සේවාවක් බවට පත්කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දෙනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවමින් විධිමත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රටට හඳුන්වා දීම වෙනුවෙන් 2016 වසරේදී ආරම්භ කරන ලද සහසර නියම ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ
ඉදිරියේදී වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් දීප ව්‍යාප්තව නිර්මාණය කිරීම වෙනුවෙන් ලබාගත හැකි මඟ පෙන්වීම පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වෙනවා. එෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කර ඇත්තේ පොදු ප්‍රවාහන සේවය බලගැන්වීමෙන් විකල්ප ප්‍රවාහන මාධ්‍ය වෙත යොමු වූ මගින් නැවත පොදු ප්‍රවාහන සේවය වෙත නැඹුරු කර ගැනීමේ අවශ්‍යතාවයි. එමගින් රටේ මාර්ග තදපදය අවම කිරීමත් මගින්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමත් ඇතුළු පොදු ප්‍රවාහනය මහජන හිතකාමී යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙලක අවශ්‍යතාවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී ප්‍රවාහන ගැටලුව රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරන අතර නිසි වේලාවට ගමන් විමන් යාමට නොහැකිවීම බසත තුළ අධික තදපදය මෙන්ම මාර්ග තදපදය සහ විනයගරුක සේවාවක් නොලැබීම යන කරුණු සම්බන්ධයෙන්ද අවධානය යොමු තිබෙනවා. එමෙන්ම බස් සේවකයන්ට වෘත්තීය ගරුත්වයක් නොලැබීමද සාකච්ඡාවට ලක්වූ කරුණු අතර ප්‍රමුඛයි. මෙම තත්ත්වය වෙනස් කරමින් වඩා කාර්යක්ෂම සහ විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් රට තුළ ඇති කිරීම සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වුණා. ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ආසියානු නෙට්බෝල් ශූරතාව දිනු ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පළ කළා. ඔබ ලබපු ජයග්‍රහණය ඔබේ කණ්ඩායමට වගේම පෞද්ගලිකව පමණක් නෙවෙයි, ඒක රටට ලබා දුන්න ජයග්‍රහණයක්. ඒ විශිෂ්ට ජයග්‍රහණය ලබා දීම පිළිබඳව රජයේත් ජනතාවගේත් ගෞරව සහ ස්තුතිය ඔබ සියලු දෙනාට පිරිනමනවා. ඔබ පහසු කාර්යයක් නොවේ කරලා තිබෙන්නේ, ඉතාමත් දක්ෂ ලෙස විනයගරුකව ඔබ සෑම කෙනෙක්ම ක්‍රීඩා කරලා තිබෙනවා. තවත් ඉන් ඉදිරියට ජාත්‍යන්තර වශයෙන් දැල්පන්දු ශේෂ්ත්‍රයේ ක්‍රීඩිකාවන් විදිහට ඔබට කටයුතු කරන්න අපි රජයේ විදිහට අපෙන් කෙරෙන්න තිබෙන වගකීම් සහ යුතුකම් අපි ඉෂ්ට කරනවා. තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳව ක්‍රීඩිකාවන් වෙත ස්තුතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළා. ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සමග ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙම හමුවෙන් අනතුරුයි. මේ අතර 2018 කැරම් ලෝක ශූරතාවල හිමිකරගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද ජනාධිපතිතුමා මුණ ගැසුණා. ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් සියලු දෙනා වෙත සිය සුභාශිංසන පිරිනැමුවා. අනතුරු ඔවුන් සමගද ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට පෙනී සිටියා. මේ අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු නම් කළා. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිලියත් ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ නීතිඥ උපාලි මොහොට්ටි මහතායි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා වශයෙන් HW ගුණසේන මහතා සිය පත්වීම් ලිපිය ජනාධිපතිතුමා තින් ලබා ගත්තා. ආසියාව කේන්ද්‍ර කරගනිමින් ඉදිරි දශක කිහිපය තුළ නව ලෝක ආර්ථිකයක හැඩතල නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. එබැවින් ආසියානු සංවිධානයට හා ආසියා ආර්ථිකයේ දැවැන්තීන්ට ආසියා දේශපාලනික ස්වරූපය සම්බන්ධව සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. වියට්නාමයේ හැනොයි නුවර ආසියාන් ලෝක ආර්ථික සමුළුවේ සාකච්ඡා මණ්ඩපයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ආසියානු බොහෝ දේශපාලනික ස්වරූපය යන මැයින් එය පැවැත්තුණා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආසියානු ආර්ථිකයේ අනාගත රඳා පවතින්නේ ඉන්දු ශාන්තිකර නිදහස් නාවික ගමනාගමනය මත බවයි. ඒ හේතුවෙන් සියලු දෙනා එක්ව පිළිගත් සම්මතයන්ට අනුව නිදහස් සාගර ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කමද වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා. නව ආර්ථික ප්‍රවණතා හමුවේ ආසියා කලාපයේ මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගැනීම පිළිබඳවද අදහස් පළ කෙරුණා. ආසියානු සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගතා පුරුල් කිරීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මූලික පියවර ගැනීම සුදුසු බවටද අවධාරණය කෙරුණා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවිධානයේ මහලේකම් ජොක් හොයි ලිම් යන මහතුන් අතර පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරුණේ. ආසියානු ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම සාකච්ඡාව පැවැත්තුණා. තේරවාදී බුදුදහම ප්‍රචලිතව ඇති ආසියානු සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. එම පොදු පදනම මත ආසියානු රටවල් සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ආසියානු සංවිධානයේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන සහ යෞවන ක්ෂේත්‍රයන්හි සම්බන්ධතා කිරීම පිළිබඳවද අදහස් හුවමාරු වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කාම්බෝජ්ජ අග්‍රාමාත්‍ය හුන්සෙන් මහතා සමගද සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට තම රටට ව්‍යාපාර සඳහා පැමිණෙන ලෙස කාම්බෝජ්ජ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළා. දෙරට අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට මූලිකත්වය ලබා දිය යුතුයි. අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමක් සකස් කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වුණා. දෙරට අතර වීසා රෙගුලාසි ලිහිල් කරනවා. එහි මූලික පියවරක් ලෙස රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවල නිදහස් කිරීමට අග්‍රාමාත්‍යවරුන් එකඟ වුණා. කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා 1979 වසරේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයේද සිහිපත් කළා.
කර්මාන්ත ව්‍යාපාර අංශයේ සහ තොරතුරු තාක්ෂණයේ අධ්‍යක්ෂකම් ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට කැමැත්තෙන් පසු වන බව දකුණු කොරියා විදේශ ඇමතිනි කන් කියුන් වා මහත්මිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දීම වැදගත් බව දකුණු කොරියා විදේශ ඇමතිනිය පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියා කර්මාන්ත කලාපයක් පිටවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. විමල් වීරවංශ සහ මහින්ද රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෙබිඩි පිළිවෙත දැන් රටට හෙළි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන් රාජකරුණා මහතා පවසනවා. ඒ සිරිකුත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. මෙන්න මේකත් පොඩ්ඩක් අහලා බලන්න. විමල් වීරවංශ මන්ත්‍රීතුමා. වෙසක් බලන්න, තොරක් බලන්න නෙවෙයි, කියන්නේ වෙසක් බලන්න කියලා තමයි. අපි කියනවා තමුන් නාසලට ඒ පාවාදීම දෙරේව මොඩිය ගැනදිට පේන්න මුළු රටම කළු කොඩි වලින් පුරවන්න. දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක තරහ වෙලාද? දැන් විමල් වීරවංශ මන්ත්‍රීතුමා මොකද්ද කියන්නේ? මේ රැවටිල්ල හින්දා තමයි අපි පෞගිය කාලේ ජාත්‍යන්තර වශයෙන් කොන් උනේ. ඒ නරේන්ද්‍ර මෝදිම තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ගිහිල්ලා හම්බෙන්නේ. එතකොට මම දැන් කියනවා විමල් වීරවංශ මහත්තයෝ, දැන් ආපහු හෙට ඉඳලා පටන් ගන්න අන්නාර නරේන්ද්‍ර මෝදි ගාව ගිහිල්ලා එකට ගැටිලා එකට කාලා බීලා එකට අතට අත දීලා එන මහින්ද රාජපක්ෂ ඔන්න මේ රටට එනවා කළු කොඩි දාන්න. මේ රට ජාතික ශෝක දිනයක් බවට පත් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අත දැන් අපවිත්‍රයි. ඒ නිසා කරුණා කරලා අන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට දැන් කළු කොඩි දාන්න කියලා අර පරණ තප්පුලාපු සද්දටම දාන්න කියලා අපි දැන් විමල් වීරවංශ මහත්තයාට කියනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ තමන්ගේ කුමන සහෝදරයාදයි මෙහිදී ප්‍රශ්න කළා. හින්දු පුවත්පත් මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබේ පවුලේ අයෙක්ද? නැතිනම් ඔබ වෙනත් අයෙක් සලකා බලනවා. දැන් මේ උත්තරේ බලන්න. මගේ පුතා නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස ඉදිරිපත් වෙන්න බෑ. ඒ නිසා මගේ සහෝදරයා නිසකයෙන්ම තරං කරුවේ. මේ පක්ෂයේ රාජපක්ෂලට පමණද අවස්ථාව තියෙන්නේ? ඇයි දිනේෂ් ගුණවර්ධනලා, වාසුදේව නායක් නානායක්කාරලා ඒ අයට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? නෑ, අපි අහන්නේ මේ කොයි බ්‍රදර් දෙන්නේ? එකක් කියන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා. 10%ක් කොමිස් ගත්ත සහෝදරයාද? එහෙම නැත්නම් මිග්ජානා ගණදෙනු වලින් කොමිස් ගත්ත සහෝදරයාද? එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩිමහල් සහෝදරයාද? ගෝඨාභය සහෝදරයාට දුන්නොත් ඒ ඉන්න මිලිටරි යුන්ටාවත් එක්ක මේ කරගෙන ගියොත් ආයේ නාමල් බේවිට එහෙම අපේක්ෂකයන් නායකත්වයෙන් ගන්න අමාරුයි. බැසිල් සහෝදරයාට මේක දුන්නොත් ඒක ඊට හපන්. වැඩිමල් සහෝදරයාට මේක දුන්නොත් ඒක ඊට වැඩිය බීතියක්. සසීන්ද්‍ර රාජපක්ෂ කියලා බඩුවක් ඉන්නවා චමල් රාජපක්ෂ මහත්තයාට. එහෙම වුණොත් නාමල් බේබිට පැත්ත පලාතකට එන්න හම්බෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. One of my brothers can be a contender. Can be a contender to become the president. And he follows up by saying, it of course depends on what the party and the alliance decides. Since you can't contest the next presidential again, is it true that you are going to field a brother? මොකද උත්තරේ? Not necessarily. අත්‍යවශ්‍යම එසේ විය යුතු නැත. ඒකේ තියෙනවා පැහැදිලිවම එතුමා කියනවා ස්ථිර වශයෙන්ම මගේ සහෝදරයෙක් විය යුතු නැත. මේ අතර මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවටද සිරිකොත පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට ලබා දීම පිළිබඳව ඔබගේ ස්ථාවරය මොකක්ද කියලා අහනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා හිමීට ඒ කාරණය ලැස්සනවා. එතකොට මෙහෙ මත්තල ගුවන්තොටුපළ වෙනුවෙන් මෙහෙ මරා ගන්න හදනවා, ගිනි තියන්න හදනවා, මහ විශාල දැවැන්ත උද්ඝෝෂණ කරනවා, භූමි පුත්‍රයෙක් හැටියට මෙහෙ සැරසරනවා. ගමට එකක්, ලංකාවට එකක්, ඉන්දියාවට තව එකක්. මේ මන්මෝහන් සිංහ අග්‍රාමාත්‍යතුමාටත් එතුමා ගිහිල්ලා පොරොන්දුවක් වුණා 13න් එහා ගියපු විසඳුමක් ලබා දෙනවා කියලා. නමුත් ලංකාවට ඇවිල්ලා කියන්නේ වෙන කතාවක්. ඉතින් මේ දෙබැඩි රෑ ඩැනියෙල් දවල් මිගෙල් ක්‍රමවේදය තමයි මේ අනුගමනය කරන්නේ. විශේෂ කැබිනට් මාධ්‍ය හමුවක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී ආරක්ෂකංශ සමාජිකයන් අත්අඩංගුවට ගැනීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ අනුව ආරක්ෂකංශ සමාජිකයෙකු කිසියම් වරදකට සම්බන්ධ වී ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු බවත් ආරක්ෂකංශ සමාජිකයන්ට එරෙහිව ඇති නඩු කඩිනම් කළ යුතු බවටත් එම කැබිනට් හමුවේදී සාකච්ඡාවට ලක් වූ බව වාර්තා වුණා. කැබිනට් හමුවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද පැවති කැබිනට් හමුවේදී සාකච්ඡාවට ලක් වූ බවයි. ආර්ථිකයේ වගේම සංවර්ධනය අපි හොඳ අතිවාරමක් දාලා තිනේ අතිවාරම ප්‍රචාරය කිරීම සම්බන්ධනොත් අපි කතා වුණා. අගමැතිතුමාවට පස්සේ ඉදිරියටත් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා බඩු මිල අඩු කරන්න, ජීවන වියදම අඩු කරන්න, ආදායම් වැඩි කරගන්න, අපනයන වැඩි කරගන්න, එහෙම නොකරොත් ආර්ථිකයට ඇතිවන පාඩුව සම්බන්ධනොත් අපි සාකච්ඡා වුණා. ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත් වූ විරෝධතාවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිටදී ඇතැම් පිරිස් ඉතා පහත් ආකාරයෙන් හැසිරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා. බොරලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඔබතුමාලා සහභාගී වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය පාර්ශ්වයෙන් සමාව වීමේ විරෝධතාවයේදී පක්ෂ මුලස්ථානයේ හු කියනවා. ඒක තමන්ගේ මවට හු කියවා සමානයි. ඒක කොහෙත්ම අනුමත කරන්න බෑ. ඒ නිසා ඒක සම්පූර්ණ වැරදි. ඒක මහා පහත් ක්‍රියාවක්. ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලස්ථානයට හු කියපු එක තමන්ගේ මවට හු කියවා සමානයි. බස්නාහිර පළාත් සභාවට අධික මිලක් යටතේ පුටු ආනයනය කිරීම නවතා දේශීය පුටු ලබා ගැනීමට තමන් පියවරගත් බව එම පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානහතර මහතා පවසනවා. ආණ්ඩුකාරවරයෙක් වෙත පැවරිලා තියෙන බලතල අනුව වහාම මම නියෝගයක් කළා මේ අත්හිටුවන් වැඩිදුර පරීක්ෂණ කළ අවසාන කරන තුරු. ත්‍රිවරු ඉන්නේ 104යි. පුටු 150ක් කාටද? 644,000ක් නේ පුටුව. තීරේ බදු මුදල මීට අමතරව එකතු වෙනවා මේ වසන් කරලා කරුණු ගිහින් තියෙන. මම ලිඛිත නියෝගයක් දෙන්නේ ලංකාවේ නිෂ්පාදිත හෝ අපේ මව්බිම තුල එකලස් කරන හෝ පුටුවක් සාධාරණ සමාජ ආර්ථික පසුබිම තේරුම් අරගෙන පුටුවක් ඇනවුම් කිරීමට මිල ප්‍රමාණයක් තීරණය කරන්න කියලා මම සභා කටයුතු කාරක සභාවටත් නිලධාරීන්ටත් දැනුම් දෙනවා. අද දිනෙන් මේක අවලංගු කිරීම මත මේ සියල්ල වැසියන්නේ නැහැ. තිරසර දැක්ම කතිකාව මගින් සියලු අංශයන්හි සංවර්ධනය පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරන බැවින් ඒ සඳහා සිය උපරිම සහාය ලබා දෙන බව විද්වතුන් පවසනවා. මේ අදහස් පළ වූයේ ජාතික තිරසර කතිකාව පිළිබඳ කෙටුම්පත සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවලදී. තිරසර කතිකාව දැක්ම තුළින් අපේක්ෂා කරන්නේ 2030 වන විට ශ්‍රී ලංකාවට තිරසර අරමුණු කරා ළඟාවීමට මෙරට මතවාද සහ හැකියාවන් පිළිබිඹු කරමින් ඉදිරි 12 වසර තුළ රටේ සමාජ ආර්ථික සහ පාරිසරික අරමුණු නිශ්චය කිරීමයි. මෙම කෙටුම්පත පෝෂණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ තවදුරටත් විද්වත් අදහස් ලබා ගැනීමේ සාකච්ඡා මාලාවක් පසුගිය දිනවල විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් සහ විද්වතුන් සම්බන්ධ කරගනිමින් පැවැත්වෙන මෙම සාකච්ඡා මාලාවට කොළඹ, කැලණිය, පේරාදෙණිය, සබරගමුව, ඌව විශ්වවිද්‍යාල, විවෘත විශ්වවිද්‍යාලය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් පවත්වා අවසන් කර තිබෙනවා. මේ සෑම සාකච්ඡාවකදීම සාරවත් තිරසර කතිකාවක් විවර කර ගැනීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්. තිරසර සංවර්ධනය උදෙසා වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවලදී විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් අවධාරණය කළේ විශ්වවිද්‍යාලවලට රජය සවන් දෙන පළමු අවස්ථාව මේ බවයි. එය ඉතා සාර්ථක ගමනක අඩිතාලමක් වනු ඇති බවද එහිදී ඔවුන් පෙන්වා දුන්නා. මෙම සාකච්ඡාවලදී හරස් කැපුම් තේමා පිළිබඳවත් අධ්‍යාපන ක්ෂේත්‍ර පිළිබඳවත් විවිධ ආචාර්යවරුන් අදහස් පළ කළා. මෙම කාර්යය වෙනුවෙන් පුද්ගලික අංශයේ මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබා ගැනීම සුදුසු බවට අදහස් පළ වුණා. විශ්වවිද්‍යාල මට්ටමින් පැවති සාකච්ඡාවලදී පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන පිළිබඳ විශේෂ අවධානයක් යොමු වීමද කැපී පෙනුණා. තාක්ෂණ, සංචාරක කර්මාන්ත, ජල සංරක්ෂණය මෙන්ම රැකියා ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් වුණා. එමෙන්ම කෘෂි කර්මාන්තය නගා සිටුවීමට දායක විය යුත්තේ කෙසේද යන සම්බන්ධයෙන්ද වැදගත් අදහස් රැසක් පළ වුණා. මෙහි තවත් අධ්‍යයනක් වශයෙන් ජනාධිපති නීතිඥවරුන් සහ නීතිඥ සංගමය සමග සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. තිරසර දැක්ම තුළින් තිරසර කතිකාවක් සඳහා ප්‍රවිෂ්ට වීමේදී රටේ පවත්නා මූලික අංශයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඒවාට ගැළපෙන පරිදි
රටතුල ප්‍රතිපත්ති බාලාවක් සකස් කළ යුතු බවට එහිදී අදහස් පළ වී තිබෙනවා. ඔවුන් පෙන්වා දී ඇත්තේ රටතුල පවතින නීති ප්‍රතිපත්ති මාලාව වර්තමානයට ගැලපෙන පරිදි නිර්මාණය විය යුතු බවයි. ජනතාවගේ දිනඳුකම පිටු දකිමින් ඔවුන් සංවර්ධනය වෙත යොමු කිරීමට ක්‍රියාමාර්ග සකස් කිරීම පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. මෙම සාකච්ඡාමය වැඩසටහන සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඉදිරියට පවත්වාගෙන යාම ජනාධිපති කාර්යාලය යටතේ ඇති තිරසර දැක්ම අංශයේ බලාපොරොත්තුවයි. රුපියල් 1,640ක කප්පමක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව අද විභාගයට ගත්තා. නඩු විභාගයේ පැවැත්වුණේ කොළඹ මහාධිකරණයේදී විත්ති පාර්ශ්වයේ නීතිච්චවරුන් මෙහිදී දැනුම් දුන්නේ නඩු විභාගයට තමන් සූදානම් නැති බවයි. ඒ හේතුවෙන් නඩුව හෙට දිනට කල් තැබීමට මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත් මහත්මිය නියෝග කළා. එමෙන්ම විත්ති පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්චවරයා අභියාචනාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් මෙම නඩුව කල් තබන ලෙසයි විත්තියේ කනිෂ්ඨ නීතිච්චවරයෙක් ඉල්ලා සිටියේ. කොළොන්නාව මීතටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමෙන් පසුව එහි පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මෙසේ කප්පම් ඉල්ලා තිබෙනවා. ඒ අනුව ප්‍රසන් රණතුංග මහතාට එරෙහිව අධිචෝදනා 15ක් නීතිපතිවරයා ගොනු කළා. මීට පෙර සාක්ෂි දුන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන ජෙරඩ් මෙන්ඩිස් සමිති ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංග මහතා සිය බිරිඳගේ සහෝදරයා හරහා මෙම කප්පම් ලබා ගැනීම හා ගනුදෙනු කිරීම සිදු කළ බවයි. ඒ අනුව තමන් සහ බිරිඳ ජීවිත ආරක්ෂාව පතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම ප්‍රධාන සාක්ෂිකරුගෙන් විත්ති පාර්ශ්වයේ හරස් ප්‍රශ්න කිරීම හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. රජයේ මුදල් රුපියල් 52,75,000ක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට එරෙහි නඩුව කුරුණෑගල මහාධිකරණයේදී අද දිනේද විභාගයට ගෙනුණා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රක්ෂණ අබේසූරිය මහතාගේ මෙහෙවීම මත සාක්ෂි ලබා දුන්නේ සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු වූ නිශාන්ත ආසිරිපෙරේරා මහතායි. මන්ත්‍රීවරයාගේ අත්සන සහිතව සතොස අධ්‍යක්ෂ මණ්ඩලය මගින් එවා තිබූ ලිපියකට අනුව කුරුණෑගල සතොස ශාඛා තුනකින් ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීමට තමන් ක්‍රියා කළ බව ඔහු අධිකරණයේදී පැවසුවා. ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට අමතරව ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ ෂාකිර් මොහමඩ් සහ සතොස හිටපු සභාපතිවරයෙකු වූ නලින් ප්‍රනන්දු යන අය මෙම නඩුවේ සෙසු සැක්කරුවන් වනවා. 2013 වසරේ වයඹ පළාත් මැතිවරණ සමයේදී එහි අපේක්ෂකයෙකු ලෙස තම පුත්‍රයා පෙනී සිටියේදී ඔහුගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මෙම ආහාර ද්‍රව්‍ය සතුසෙන් ලබාගෙන ඇති බවටයි ජොන්ස්ටන් ප්‍රනන්දු මහතාට චෝදනා එල්ලවන්නේ. මෙම ඡන්ද විමසීම් පැවති සමයේදී බොහෝ ඡන්දදායකින්ට ආහාර හා මත්පැන් අල්ලස් ලෙස ලබා දුන් බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන රැසක් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කළා. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පිචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසිස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කෙරුණා. කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නියෝග නිකුත් කළා. ජීවිතයේ ජලය කොයිතරම් වැදගත්ද යන කාරණය අප අමුතුවෙන් කියන්නට උවමනා නැහැ. නමුත් ජලය නොමැතිව දහසකුත් දුක් පීඩාවලට මුහුණ දෙන අපේම රටේ අහිංසක ජන කොට්ටාශයක් පිළිබඳ අනුරාධපුරයෙන් අපට අහන්නට ලැබුණා. ඒ පිළිබඳ මේ සටහන ගයන් ඇල්ලේ කොටගෙන්. එක ඔට්ටු වෙලා මේ දාඩිය කඳුළු හලලා අපි තමා ගට්ටික සපයන්නේ ලොකු ලොකු මහත්තුරුන්ට. අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇතුළත් තිබෙන මේ මහා නියඟේ පිළිබඳව අදවන විට මුළු රටේම කතාබහට ලක් වෙලා. මේ මහා නියඟෙන් වැඩිම බලපෑමට ලක් වෙලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා විලච්ඡිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අහිංසක ජනතාව. මේ ගම්මානය තුළ ජීවත් වෙන වැසියන්ට උදේ ආහාර වේල ගත්තොත් දවල් ආහාර වේල නැහැ. සමහර ගෙවල් වල බබාලා 3 දෙනාට කෑම වේල හදලා දීලා අම්මයි තාත්තයි මොන හරි විස්කිරිනියක් හරි කාලා එහෙම ඉන්නවා. ඉතින් අපිට ගොවිතැන් වැඩ කටයුතු කරගන්න වැස්ස වතුර තිබ්බනම් අපි මුකුත් ඉල්ලලා අඬන්නේ නැහැ. ඇත්තම කියනවා නම් මිනිස්සුන්ට කන්න නැහැ, අඳින්න නැහැ. ඉස්කෝලේ යව ගන්න ළමයිගොර ක්‍රමයක් නැහැ. බෙහෙත්යක් ගන්න විදියක් නැහැ. වග්ගෝ රෝගින් දෙකෙන් බංගම මේ ගමේ ඉන්නවා.
එක ගෙදර හතර පස් දෙනා දරුවෝ ඉන්නවා සීනි 100ක් ගන්න ඇත්තටම අපිට සත පහක් හොයා ගන්න තැනක් නෑ වතුර ටික කියන්නේ මිනිස්සයාගේ පළවෙනි දේ ජීවත් වෙන්න ඒ ටික නැත්තම් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ මේ වන විට නියගේ තත්ත්වය හුඟක් උග්‍රතට පත් වෙලා තියෙන මේ අපි මේ මොහොතේ වෙනකොට විශාල අර්බුදයක අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන විශේෂයෙන් වගාවන්ට විතරක් නෙවෙයි දැන් අපි ඉන්නේ උග්‍රම අවස්ථාවේ. මේ මාත බාණ්ඩකෝ අපේ නින් ඔක්කොම හිඳිලා ගිහිලා තියෙන විලච්ඡි ප්‍රදේශයේ. ලිං සිඳීමෙන් පමණක් නොනැවතුණු මේ නියන් රකුසා රජරටට මහා පීඩනයක් එල්ල කරන්නේ වැව්බැඳි රාජ්‍යයේ වැව් සියල්ලම ගිල දමමින්. අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපාලා තියෙන අධික නියන් තත්ත්වය නිසාවෙන් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝමයක් වැව් මේ වනේට සිඳී ගොසින්. අපි මේ ඉන්නේ තිසා වැවේ. හැබැයි තිසා වැවේ කියලා කිව්වට අපි මේ සිටින ස්ථානයේ ජලය බිඳුවක්වත් නැහැ. මේ බලපාලා තියෙන අධික නියන් තත්ත්වය නිසා තිසා වැවෙන් හරි අඩක් පමණ ජලය සම්පූර්ණයෙන්ම සිඳී ගොසින්. මේ ඔබ දකින්නේ නිල්වන් ජලයෙන් පිරී ගොස් තිබූ තිසා වැව නියගේ බලපෑමෙන් සිඳමින් යන අයුරේ. අද වන විට තිසා වැවේ හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් ජලය සිඳී ගොස් තිබීම මේ නියගේ දරුණු බව මනාව කියාපානවා. බසවක්කුළම වැවටද අත් වී ඇත්තේ එවැනිම අවාසනාවන්ත ඉරණමක්. සුබදාමයේ මේ අකාරුණිකත්වය නිසා පීඩාවට පත්ව සිටින්නේ අපේම රටේ අහිංසකයන් පිරිසක්. බොන්නට දිය පොතක් නැතිව කුසට ආහාරක් නොමැතිව අඳින්නට හරි හැටි වස්ත්‍රයක් නැතිව මහත් දුෂ්කර ජීවිත ගෙවන මේ අහිංසකයන් වෙනුවෙන් අපේම රටේ හදවත් ඇති ජනතාව පෙරට ආ යුතු කාලයයි මේ. ITN ප්‍රවෘත්ති හා සියලුම වැඩසටහන් ජංගම දුරකථනය හරහා නැරඹිය හැකි නව මෘදුකාංගයක් හඳුන්වා දීම අද සිදු කෙරුණා. ITN ශ්‍රී ලංකා මොබයිල් ඇප් නිල වශයෙන් එළිදැක්වීම මෙහිදී සිදු වුණා. මෙහරහා ITN ප්‍රවෘත්ති භාෂා තුනෙන්ම නැරඹීමේ අවස්ථාව හිමිවනවා. එමෙන්ම ITN හි විකාශය වන සියලුම වැඩසටහන්ද මෙහරහා නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. මෙම අවස්ථාවට ITN මාධ්‍යාලයේ සභාපති තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුණා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය අලෙවි කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවීමට නියමිතව තිබූ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙවන විට රහස් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. රුපියල් කෝටි 89ක මූල්‍ය වංචාව වැළැක්වීම සම්බන්ධව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ෆයිනන්ස් ඩිවිෂන් එකේ හෙඩ් තමයි ඒකට සම්බන්ධ තියෙන ඉන්ෆර්මේෂන් හැටියට තමයි අපි ආගේ කම්පල්සරි ලීව් ඇරලා තියෙන්නේ. මේ ඉන්වෙස්ටිගේෂන් එක CID එකෙන් කරගෙන යයි. එයාගේ තියෙන ඊමේල් එකෙන් මේ කමියුනිකේෂන් කරලා තියෙන ඉඳලා. එයාට සේවයට බඳවා ගත්තේ දැන් අවුරුද්දකට පමණ ඉස්සෙල්ලා. අපිට ඩිටෙක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා මිනිස්ටර්ගෙන් බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් එක ඉන්සෙප්ෂන් එකේ ඉඳලම ඉන්ක්වයරි එකක් පවත්වන්න කියලා. එයා වැඩ කරලා තියෙනවා, ඉස්සරහට සභාපතිව වැඩ කරලා තියෙනවා. නමුත් එයාවත් බාර ගන්න ඉස්සෙල්ලත් එයාත් හරි ඉන්ටර්විව් ප්‍රොසෙස් එක තමයි ආවේ. අපිට පැහැදිලි සාක්ෂි තියෙනවා මේක අපේ ඊමේල් සර්වර් එකෙන්මයි ගියේ කියලා. ඒක නිසා තමයි අපි මේක තව ඉහළට ගෙනියන්න තීරණය කරේ. ඉන්ඩිපෙන්ඩන්ට් ඔතොරිටි එකකින් මේක මේ ඉන්වෙස්ටිගේෂන් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකකින්. මේක ඇත්තටම හැක් කරලා නැහැයි කියන අපිට ප්‍රධාන සාක්ෂි තියෙනවා. ක්‍රිකට් ආයතනයේ විදිහට මේක අපේ තියෙන විජිලන්ට් භාවය නිසා තමයි නවත්ත ගන්න පුළුවන් වුනේ. ඒක මම බොහොම විවෘතව කියන්නට ඕනේ මේ වෙලාවේ. අපේ පරීක්ෂණය දන්ත ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විධිමත් පරීක්ෂණයක් ඒ විදිහට යනවා. අපි බලාපොරොත්තු වෙනවා සමහර විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ ආදී ආයතන ඉදිරියේදී මේ වැඩපිළිවෙල සමඟ සම්බන්ධ වෙනවා. මේ පරීක්ෂණය ඉතාමත්ම පැහැදිලිව ඉතා කෙටි කාලයක් තුළ අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මම ඒ නිලධාරීන්ට දැනුම් දීලා තියෙනවා. අවශ්‍ය ඕනම සහයක් අපේ පැත්තෙන් අපි ලබා දෙනවා. අපිට හංගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට ආරක්ෂා කරන්න කෙනෙකුත් නැහැ මේ. ඒ නිසා අපිට ගන්න තියෙන ක්‍රියාමාර්ග අපි ගන්නවා ඉතා පැහැදිලිව. ITN ප්‍රවෘත්ති තුළින් රාත්‍රී 10ට යළිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk